අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වර්තාකරණයේ අංක 1 හරිදී හරියට ගෙනෙන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල ඉන්දියාවේ කේරළ ප්‍රාන්ත මුහුදේදී හෙරොයින් කිලෝග්‍රෑම් 300ක් සහ ගිනි අවි පතුරම් සමග ශ්‍රී ලාංකික යාත්‍රාවක් අත්අඩංගුවට ශ්‍රී ලාංකිකින් 6 දෙනෙකුත් ඒ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට තැපෑල වර්ජනයක දංකොටුවේ බවුසර් දෙකකින් සොයාගත් පොල් තෙල් අද රස පරීක්ෂක වෙත පිළිකාකාරක පොල් තෙල් ගෙන්නු නිලධාරියා වේවා දේශපාලඥයා වේවා ගෙදර යැවිය යුතුයි රාජ්‍ය ඇමති විදුර අවධාරණය කරයි පිළිකාකාරක පොල් තෙල් මෙරටට ගෙන්වීම රසායනික අවි ප්‍රහාරයක් වගේ මනුෂ්‍ය කියායි මෙම වසරේ අඩුම දෛනික කොවිඩ් ආසාදිතින් ගත වූ පැය 24න් සංඛ්‍යාව 139ක් චීනයේ නිෂ්පාදිත සිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ඉවිනට දැන් පුවත් සවිස්තරාත්මකව ඉන්දියාවේ කේරළ ප්‍රාන්ත මුහුද තීරයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 300ක් සහ අවි ආයුධ තොගයක් සමග ශ්‍රී ලාංකික දිවර යාත්‍රාවක් අත්අඩංගුවටගෙන තිබෙනවා යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකුද අත්අඩංගුවටගෙන ඇති බවයි ඉන්දියා වෙරළ ආරක්ෂක අංශය පවසන්නේ ඉන්දියා මාධ්‍ය වාර්තා කරන්නේ පසුගිය 25 වෙනිදා ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට අයත් විසින් ජම් මුහුදු තීරයේදී මෙම සැක කටයුතු ශ්‍රී ලාංකික යාත්‍රාව පරීක්ෂාවට ලක් කර ඇති බවයි. ඉන්දියා වෙරළ ආරක්ෂකයන් විසින් සිදු කළ මෙම සෝදිස් කිරීමවලදී රවි හන්සිනම් මෙම ශ්‍රී ලංකාවට අයත් යාත්‍රාව තුල තිබී හෙරොයින් වර්ගයේ මත්ද්‍රව්‍ය ගිනි අවි සහ පතුරම් විශාල ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. ඉන්දියා වෙරළ ආරක්ෂකංශය සහ ඉන්දියා මාධ්‍ය වාර්තා කරන්නේ රවි හන්සිනම් මෙම ශ්‍රී ලාංකික යාත්‍රාව තුල තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 300ක් සහ AK-47 වර්ගයේ ස්වංක්‍රීය ගිනි අවි මෙන්ම ඒ සඳහා යොදන පතුරම් දහසක් සහ මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල සඳහා භාවිත කරන උණ්ඩ විශාල ප්‍රමාණයක් තිබී සොයාගත් බවයි යාත්‍රාවේ සිට ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකුද අත්අඩංගුවටගෙන ඇති බව ඉන්දියා ආරක්ෂකංශ පවසනවා. පාකිස්තානයේ මූලික කරගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙම ජාවාරම් පිටුපස සිටින බවටත් අත්අඩංගුවටගත් ශ්‍රී ලාංකික පිරිස එම ජාවාරමට ආසියානු කලාපය තුළ සහාය දක්වන්නන් බවට හඳුනාගෙන ඇති බවත් ඉන්දියා මාධ්‍ය පවසනවා. අත්අඩංගුවටගත් ශ්‍රී ලාංකිකයින් 6 දෙනා සහ අදාළ මත්ද්‍රව්‍ය සහ ගිනි අවි තොගය මෙවන විට විසින් ජම් වරාය වෙත රැගෙන විත් වෙනවා. අත්අඩංගුවටගත් ශ්‍රී ලාංකික සැකකරුවන්ගෙන් දීර්ඝව ප්‍රශ්න කිරීම සිදු කරන බවයි ඉන්දියා ආරක්ෂකංශ පවසනවා. තැපැල් වෘත්ති සමිති කිහිපයක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක නිවාඩු වර්තා කිරීමේ වෘත්ති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. ඒ ඉල්ලීම් 6ක් මුල් කර ගනිමේ. නිලධාරීන් බඳවා ගැනීමේ ක්‍රමවේදයේ පවතින අඩුපාඩු ඇතුළු ගැටලු 6ක් මුල් කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබෙනවා. මෙම අසනීප නිවාඩු වර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය මේවන විට දිවයින පුරා තැපැල් කාර්යාල 653ක සහ උපතැපැල් කාර්යාල විශාල ප්‍රමාණයක ක්‍රියාත්මක වන බවයි වෘත්ති සමිති නියෝජිතයින් සඳහන් කළේ. මේ අසනීප නිවාඩු වර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට මූලිකම හේතුව දැනට තැපැල් දෙපාර්තමේන්තුවේ බඳවා ගැනීම සිදු කරන විභාග ක්‍රමවේදයට අමතරව නිලධාරීන් බදවා ගැනීමේදී සම්මුඛ පරීක්ෂණයක් පවත්වා ලකුණු 25ක් ලබා දී ඒ හරහා තෝරා ගැනීම සඳහා මේවන විට තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටිනවා. මේ සම්බන්ධයෙන් විරෝධය පළ කිරීම තමයි අපේ මූලිකම කාරණාව වෙන්නේ. මේක වහාම හකුලා ගන්න කියන කාරණේ තමයි අපේ මුල්ම ඉල්ලීම. 2006 අවුරුද්දේ ඉඳලා තැපැල් දෙපාර්තමේන්තුවේ සමස්ත සේවකයන් පීඩාවට පත් කරලා තිබෙන 6006 බදවා ගැනීම පරිපාටිය හරහා නිර්මාණය කරලා තිබෙන බදවා ගැනීම පරිපාටි සංශෝධනය කළා වහා තැපැල් සේවකයන්ගේ අයිතීන් රැකින පරිදි ආයතනයේ සේවා සැපයීම වඩාත් කාර්යක්ෂමතාවයෙන් කළ හැකි පරිදි ක්‍රියාත්මක කිරීමට යෝජනා කරලා තිබෙන නව බඳවා ගැනීම පරිපාටියට අදාළ කැබිනට් පත්‍රිකාව වහාම කැබිනට් එකට ඉදිරිපත් කළා අනුමත කළා ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීම දෙවනි ඉල්ලීම හැටියට අපි ඉදිරිපත් කරනවා. අපි බලාපොරොත්තු වෙනවා රජය මේ පැය 24ක තැපැල් සේවක අසනීප නිවාඩු වාර්තා කිරීම තුළ මේ ගැටලු දෙක මනාව හඳුනාගෙන මේ ගැටලු දෙකට විසඳුම් ලබා
ලබල දෙයි කියලා යම් ආකාරයකින් රජය මේ කාරණාව තවදුරටත් දිගින් දිගටම විසඳීමට කටයුතු නොකරන්නේ නම් අපි ඉදිරියේදී දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට කටයුතු කරනවා ටෙපල් සේවකින් අසනීප නිවාඩු වර්තා කිරීමත් සමග ටෙපල් කාර්යාලය මෙලෙස වසා තිබුණා මෙතර තැපල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ වහම ක්‍රියාත්මක වන පරිදි තැපල් දෙපාර්තමේන්තුවේ සමස්ත කාර්ය මණ්ඩලයේ නිවාඩු අවලංගු කිරීමට පියවරගෙන ඇති බවයි. දන්කොටුව නගරයට ආසන්න තෙල් මූලක තිබී පොලිස් බහරයටගත් බවුසර් රථ දෙකෙහි අඩංගු පොල් තෙල් සම්පල අද රජයේ රස පරීක්ෂකවරයාට යොමු කිරීමට නියමිතයි. දන්කොටුව නගරයට ආසන්න තෙල් මූලක තිබී පසුගියදා සොයාගත් බවුසර් රථ දෙකෙහි අඩංගු පොල් තෙල් සම්පල අද රජයේ රස පරීක්ෂකවරයාට රේගු දෙපාර්තමේන්තුවට සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට බාර දීමට නියමිතයි. ඊයේ සොයාගත් මෙම බවුසර් දෙකෙහි ආනයිනික පිරිපහදු නොකළ පොල් තෙල් පවතින බවට මෙවන් විට හෙළි වී තිබෙනවා. විමර්ශන සිදු කරන දන්කොටුව පොලිසිය ප්‍රකාශ කළේ පසුගියදා පිළිකාකාරක අඩංගු පොල් තෙල් ගෙන්වූ සමාගම් තුනෙන් එක් සමාගමක් විසින් මලේසියාවේ සිට මෙරටට මෙම පොල් තෙල් प्रकाश පිළිකාකාරක පොල් තෙල් ආඩයිනේ කළ පුද්ගලින්ට නිසි දඬුවම් ලබා දීමට රජය පසුපටවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝෂ නානායක්කාර මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ හොවාගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්. පිළිකාකාරක පොල් තෙල් රට ඇතුළ ගිහිලා තියෙනවා. බවුසර් දෙකකට පුත්තලමෙන් අත්අඩංගුවට ගන්නවා පිළිකාකාරක එළියට ගිහිලා තියෙනවා කියලා. හැබැයි කැබිනට් ප්‍රකාශ කැබිනට් මාධ්‍ය හමුවේදී කියනවා මේ පිළිබඳ කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ කියලා. මෙන්න දැන් මේ පාස්කු ප්‍රහාරයේ 260 ගණනක් මැරුණා. දැන් ආපු කොරෝනා වසංගතේ ගොඩක් දෙනෙක් මැරුණා. හැබැයි මේ පිළිකාකාරක පොල් තෙල් ටික මේ විදිහට රට ඇතුළට දාලා මේ සිද්ධ කරේ ත්‍රස්තවාදී ප්‍රහාරයක්. මේක රසායනික අවි ප්‍රහාරයක් වගේ. ක්‍රමානුකූලව මිනිස්සු මැරිලා යන කරපු ප්‍රහාරයක්. මේ ප්‍රහාරයට තවම මේ පොල් තෙල් ගිනෑපු අය හර පොල් තෙල් හරවල යවනවා කිව්වට රටතලුවට පොල් තෙල් ඇවිල්ලා මේ පිළිබඳ වගකීමක් නේ ඇමතිවරයා කියන මේ පළාති මන්ත්‍රීවරයා ඇමතිවරයා පොල් තෙල් ටික පුළුවන් නම් පරීක්ෂා කරලා කියන්නේ ඒවල පිළිකා තියෙනවද කියලා. නමුත් ආසලගේ ගෙවල් වල තියෙනවනේ පරීක්ෂණාගාරයක් පොල් තෙල් පරීක්ෂා කරන්න පිළිකාකාරක තියෙද කියලා. එතකොට තවම මේ සමාගම් වලට විරුද්ධව නඩු දාලා නැහැ. චීනේ මේ වගේ සිද්ධියක් වුණාම එල්ලලා මැරුවා. ලංකාවේ මොකද? ආපහු පොල් තෙල් ටික රට යවන්න. කොහොම ආදරෙන් කියනවා. ලිඛිතව අපි දැනුම් දුන්නා කියලා කියනවා. පෙලිකා කාර්ක අඩංගු පොල් තෙල් මෙරටට ආයනනය කිරීමට සම්බන්ධ වූ නිරතහරියට හෝ දේශපාලඥයා හට නිසි දඬුවම් ලබා දිය යුතු බව රාජමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා. ඒ හොරණ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පොල් තෙල් විතරක් නෙමෙයි විවිධ භාණ්ඩ එනවා මිනිස් පරිභෝජන නුසුසු මේ රටට. මොකද මේ රටේ තියෙන අමුතුම විවෘත ආර්ථිකයක්. ඒකට මේකේ තියෙනවා දූෂිත නිලධාරීන් ඉන්නවා. දූෂිත ගනුදෙනු සිද්ධ වෙනවා. සමහර වෙලාවට දේශපාලඥයන්ගේ උමනාවක් තියෙන්නට පුළුවන් මේ සම්බන්ධ මැදිහත් වීම. ඒකට මේ සියල්ලක් නිසාම අපි කන්නේ වස විස. පිළිකා කාරක තමයි මේවා තියෙන්නේ. ඒ නැතත් රෝග කාරක මේවා තියෙනවා. අපි බත් කනවනේ. අපේ රටේ ඒක පුද්ගල පරිභෝජනය සහල් සාමාන්‍යයෙන් කිලෝ 90ටත් 100ටත් අතර. අවුරුද්ද. වී ටික හදාගන්න කොයිතරම් වස විස ගහනවද? ඊළඟට එළවලු වර්ග, අල වර්ග මේ ඔක්කොටම වස විස ගහනවා. මස් වලට, මාළු වලට මේවා නියාමනයක් නැහැ. නියාමනයක් නැහැ. එමදි වට අපි දැක්කා පහුගිය කාලවල වල මේ ඔය කඩල වගේ දේවල් විකුණන්න තියෙනවනේ. මඤ්ඤොක්ක බැදපු හරි කඩල බැදි ඒවට තියෙනවා කියලා කියනවා. අපි දන්නේ නැහැ මේව ඇත්ත නැත්ත. හැබැයි මේ පිළිබඳව රජයේ විසින් නියමානුකූලව පරීක්ෂණයක් කරලා ඒ පිළිබඳව ඇත්ත කියන්න ඕන. ඒ වගේම මේ කවුද මේවට ඉඩ දුන්නේ කියන නිලධාරියා වේවා දේශපාලඥයා වේවා ගෙදර යවිය යුතුමයි. මිනිසුන්ට වසකවල එහෙම ඉඩ දෙන්න පුළුවන්ද මේ රටේ? චීනයේ නිෂ්පාදිත සිනෝෆාම් එන්නතේ මාත්‍රා ලක්ෂ 6ක් අද පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් මෙරටට රැගෙන එනු ලැබුවා. අදාළ එන්නත්තුගේ රාජමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් බහරගෙන ඇති බවයි අප ගුවන්තොටුපල වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.
චීන රජයේ පරිත්‍යාගයක් ලෙස සිනෝෆාම් COVID-19 මර්ධන එන්නත් තොගය ශ්‍රී ලංකාවට ලැබෙන බවයි රාජ්‍ය මාධ්‍ය චණ්ඩ ජයසමුණ මහතා ප්‍රකාශ කළේ. මෙරට විසින චීන ජනතාවට අදාළ එන්නත් ප්‍රථමයෙන් ලබා දෙමින් එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක කරන බව රාජ්‍ය මාධ්‍ය චණ්ඩ ජයසමුණ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. මේ අතර COVID-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මෙවන විට මෙරට පුත්කලින් 913219 දෙනෙකුට COVID-19 මර්ධන එන්නත් ලබා දී තිබෙනවා. ඒ දිනේ තුල තවත් පුත්කලින් 9752 දෙනෙකු සඳහා එන්නත් ලබා දීමත් සමගයි COVID-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මෙරට පුත්කලින් සඳහා COVID මර්ධන එන්නත් කරන වැඩසටහන පසුගිය ජනවාරි මස 29 වනදා ආරම්භ කෙරුණා. මෙම වසරේ දෛනිකව හඳුනාගත් අඩුම COVID-19 ආසාදිතින් සංඛ්‍යාව ලෙස ගත වූ පැය 24 තුළදී COVID-19 රෝගීන් 139 දෙනෙකු හඳුනා ගැනුණා. ඒ අතුරින් පුත්කලින් 17 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි අයයි. ඉතිරි පුත්කලින් 125 දෙනා දේශීය වශයෙන් හඳුනාගෙන තිබුණා. හඳුනාගත් ආසාදිතින් අතරින් වැඩිම පිරිසක් වාර්තා වී තිබුණේ රත්නපුර දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 39ක්. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 22ක් සහ යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් විසක් වර්තා වුණා. අනෙක් ආසාදිතෙන් 44 දෙනා දිවයිනේ සසු දිස්ත්‍රික්ක වලින් වර්තා වී තිබුණා. ඒත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතෙන්ගේ සංඛ්‍යාව 92441ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් පුත්කලින් 89089 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ පුත්කලින් 2786 දෙනෙකු පමණයි. අද දිනේ ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 90 හතක් තුල පුත්කලින් 8687 දෙනෙකු නිරෝධායනයේ වෙමින් සිටිනවා. ඊයේ දිනේ තුල PCR පරීක්ෂණ 5493ක් සිදු කර ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඊයේ දිනේ තුල කිසිදු COVID-19 වෛරස ආසාදිත මරණයක් වාර්තා කර තිබුණේ නැහැ. ජර්මනියේ අවුරුදු 60ට අඩු පුත්කලින්ට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රොසෙනිකා එන්නත ලබා දීම අත්හිටුවා තිබෙනවා. එන්නත් කරණයෙන් පසු රුධිරය කැටකෙසීමේ සිදුවීම් කිහිපයක් වාර්තා වීම හේතුවෙන් එන්නත් ලබා දීම తాවකාලිකව අත්හිටුවා ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ජර්මනියේ මෙවන විට පුත්කලින් 127කට එන්නත ලබා දී ඇති අතර ඉන් 31 දෙනෙකුගේ රුධිර කැටකෙසීම් සිදුවී ඇති බවයි වාර්තා වුණේ. කැනඩාවද මීට පෙර අවුරුදු 55ට අඩු පුත්කලින්ට ඇස්ට්‍රොසෙනිකා එන්නත ලබා දීම අත්හිටුවා තිබුණා. කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය ප්‍රකාශ කරත්තේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රොසෙනිකා එනත වඩාත් ප්‍රතිඵලදායි වන අතර එරට ජීවිත රසක් එම එනතින් බේරාගෙන තිබවයි. බ්‍රිතාන්‍යයේ මෙවැනි විට පුත්කලින් මිලියන 30කට ආසන්න සංඛ්‍යාවකට පළමු එනත් මාත්‍රාව ලබා දී ඇති අතර අප්‍රේල් 15 වනදා වන විට වයස වෘතු 50ට වැඩි පුත්කලින්ට සහ ජූලි මාසයේ වන විට සියලු වැඩිහිටි පුත්කලින්ට එනත ලබා දී අවසන් කරන බවද විදේශ වාර්තා පෙන්වා දෙනවා. ශ්‍රී ලංකා යුද හමුදාව සහ පාකිස්තාන යුද හමුදාව ඒකාබද්ධව ක්‍රියාත්මක කළ යුද පුහුණුව සාලියපුර ගජපා රජමෙන්තුවේදී ඊයේ නිමවට පත් වුණා. ශ්‍රී ලංකා යුද හමුදාව සහ පාකිස්තාන යුද හමුදාව ඒකාබද්ධව දින 14ක් පුරා ක්‍රියාවට නැංවූ යුද හමුදා පුහුණුව ඊයේ නිමවට පත් වුණා. ඒ සාලියපුර ගජපා රජමෙන්තුවේදී මෙම අවස්ථාවට යුද හමුදාපති ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහතා සහ පාකිස්තාන මහ කොමසාරි සූර්යාද එක්ව සිටියා. පසුගිය දින 14ක් පුරාවට අනුරාධපුර සාලිපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන කඳුරේදී එක්සර්සයිස් ෂේක් හෑන්ස් නමින් වූ අභ්‍යාසයකට සහභාගී වුණා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සහ පාකිස්තානය ඉතාමත් හොඳ සම්බන්ධතාවයක් තබාගෙන සිටින රටවල් දෙකක්. ලෝකයේ හමුවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පාකිස්තානය සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකාවේ සහයෝගයට පැමිණලා තිබෙනවා. ඒක අපි දැක්කා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඉදිරියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පාකිස්තානය හනක් නැගුවා පමණක් නෙවෙයි ශ්‍රී ලංකාව වෙනුවෙන් එම ඡන්දය පාවිච්චි කරද්දී ශ්‍රී ලංකාවේ සහායට පැමිණි ප්‍රධාන රටක් හැටියට පාකිස්තානය අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් මෙවැනි අභ්‍යාසයක් මගින් රටවල් දෙකක් අතර ඇති සම්බන්ධතාවය තවදුරටත් වර්ධනය කරගන්න අතරතුර හමුදාවන් අතර තිබෙන එම සහයෝගය සම්බන්ධතාවය අපි වැඩි දියුණු කර ගැනීමට හැකියාවක් ලැබෙනවා.
දෙදහස් පහළවේ සිට දෙදහස් දහනවේ දක්වා කාල සීමාව තුළ මෙරට පාලනය ගෙන ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකී නොබගේගේ බැවින් වත්මන් රජය පිහිටුවීමට හැකියාව ලැබුණු බව අමාත්‍ය රෝහිත අබේකුලවර්ධන මහතා පවසනවා. ඒ කලුතර ප්‍රදේශයේදී මාති වෙත අදහස් පළ කරමේ. राजपक्ष जनाधिपत्तुमागे सौभाग्ये दक्मतुल लोके कोरोना वसांगतेट्वल आर्थिक वशं खडागन वेटन कोट अद कोंद केलिंतियागन ए लोके बलवत्तगन अटवल वेडी इहिलिंगन पुलुवन तत्त्वयक अद अति करगन तियेनवा एक तमयि मंगितान्ने सापेक्षव बलीमे ए निसा बोहोम पहदिलिव श्रीलंका निदास पक्षे आरक्षा कर गनीम एगोल्लंगे वगकीम एक अपट प्रश्नयक ने हबै श्रीलंका निदास पक्षे नायकव एतुलु ए अयट वटहा देन्न वेनवा 2015 जनवरी 8 2019 පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජේපාල හෙට්ටිආරච්චි සහ බන්දුලාල් බණ්ඩාරිකොඩ යන මහතුරුන් මෙලෙස අදහස් පළ කළා. අපිට මතකයි එදා දේශපාලන වේදිකාව ජනාධිපතිවරණ පාර්ලිමේන්තු මැතිවරණ ඉස්සෙල්ලා මේ ජාතික පෙරමුණ ආණ්ඩුව පළාත් සභා ඡන්දය කියනවට බයයි ඒක තියාගන්න බෑ ආණ්ඩුවේ නොහැකියාව පේනවා මෙයාගේ ඡන්දෙට බයයි කියලා. හැබැයි අවුරුදු එකමාරක් වෙනෝ මේ 69 ලක්ෂයක් ඡන්ද දීලා ඉල්ලපු ඒ බලාපොරොත්තු අද වෙනකොට මම හිතනවා සිහිනයක් වාවට පත් වෙලා තියෙනවා. මොකද මේ ආණ්ඩුව දැන් තමයි අවුරුදු එකමාරක් බගල් හෙලාගෙන ඉඳලා මේවට අවශ්‍ය කිතුප්පත් දෙන්නේ නැතුව දැන් අවුරුදු එකමාරකට පස්සේ ගේනවා දැන් අපි මේක 130 70 ක්‍රමයකට ගේනවා කැබිනට් තියනවා කරන් තියන මේ ඩොම්බතට අවුරුදු දෙකක් තුනක් යයි. ඔයි කියන්නේ අර බාලගීරි දෝෂේ වගේ. මොකද මේ ආණ්ඩුව තමයි වැඩියෙන්ම මේ ඡන්දෙට බය වෙලා තියෙන්නේ. මේ කොට්ටාෂ ප්‍රමේ සමහර වෙලාවට සමහරු ගණන් හදලා ඇති මේක එක එක විදියට සමීකරණ හදලා ඇති මෙන්න මේ විදියට කොට්ටාෂ හැදුවොත් අපිට දිනන්න පුළුවන් කියලා බෝනස් මන්ත්‍රී දුරක් දෙක බැගින් දෙන්න යනවා එක දිස්ත්‍රික් එක. ඒ කියන්නේ දැන් අපිට පළාත් සභා ඡන්දෙන් අවාසි වේගෙන එනවා කියලා ආණ්ඩුවට යම්කිසි මතයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ එක එක උප්පර වැටි දාන්න හදන්නේ. මොන උප්පර වැට්ටිය දැම්මත් ජනතාව නැවත ඇඳෙන්න ලේසි නෑ. නැවත පපුවට කතා කරලා ජාතිවාදයට කතා කරලා දේශප්‍රේමය උස්සලා රටබෙදනවෝ කඩනවෝ කියලා කෑ ගහලා මානව හිමිකම් කවුන්සලයේ මෙන්න අපිව පරාද කරන්න යනවෝ කියලා දේශප්‍රේමය උස්සලා නැවත පළාත් සභා ඡන්දෙ කතිර ගහ ගන්න පුළුවන් කමක් නැහැ. අධිකරණ පුවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. සියු පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය අහෝසි කිරීම වැළැක්වීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වසර 4ක සිරදඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීම සඳහා නොටිසි නිකුත් කරන්නේද නැද්ද යන්න තීන්දුව ප්‍රකාශ කිරීම ලබන මාස පසුවෙනිදා දක්වා කල් තබන බව අභියාචන අධිකරණයේ දැනුම් දුන්නා. මෙම තීන්දුව අද දින ප්‍රකාශයටපත් කිරීමට නියමිතව තිබුණා. ඒකෙත් අභියාචන අධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායතුන්නේ යන මහතුරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල සඳහන් කර සිටියේ මෙම නඩුවේ තීන්දුව මේ දක්වා සූදානම් කරන මෙති බවයි. ඒ අනුව නඩු තීන්දුව ලබන පසුවෙනිදා ප්‍රකාශයටපත් කරන බවද විනිසුරු මඩුල්ල පැවසුවා. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ එල්ල වූ සමයේ කඩු 6000ක් මෙරටට ආනයනය කිරීමේ සිද්ධිය පිළිබඳව විමර්ශන සිදු කිරීම සඳහා පොලිස්පතිවරයාගේ නියෝග පරිදි සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නායකත්වයෙන් යුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා තිබෙන බව නීතිපතිවරයා අද අභියාචන අධිකරණයට දැනුම් දුන්නා. මෙම සිද්ධිය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා කොළඹ අගරදුගුරු කාදිනල් මල්කම් රංජිත් හිමිපාණන් විසින් ගොනු කරන ලද රීට් පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ අවන්ති පෙරේරා මහත්මිය මෙම දැනුම් දීම සිදු කළා. මෙම පෙත්සම අද අභියාචන අධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායදුන්නේ කොරෑ යන මහතුරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුලක් ඉදිරියේ කැඳවනු ලැබුවා. එෙහිදී ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරිය අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි. එත් සමකින් සිට මධ්‍යන ප්‍රවෘත්ති විකාශය මෙන්නිමවට පත්වනවා. සවිස්තරාත්මක තොරතුරු සඳහා පිවිසෙන්න www.sigatanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි නැවත ඔබ හමුවන්නේ පසු රුහයට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.